අයිබෝයි අද කියන්නේ යන්නේ පිරිමින්ගේ ඇඟ සීතල වෙන කතාව මෙතන ඉන්නවා නම් විවාහ වෙලා ටිකක් කාලයක් ගිය පිරිමි එහෙම නැත්නම් ආදරය කරන පිරිමි අනිවාර්යෙන් මම මේ කියන කොන්ද සීතල වෙන කතාව අහලා ඇති දැන් ඔන්න අපි හිතමු ඔන්න ආදරයට සාදයකට යන්න තියෙනවා ඔයාගේ නෝනා ඔයා ඉස්සරහට ඇවිල්ලා හනෝ මේ ඇත්තට අර අර ගෙදර උත්සවයට යන්න මම නිල් ගව මෑන්දොද්ද හොඳ තැඹිලි ගව මෑන්දොද්ද හොඳ රත්තරන් පාටක ඇඳුද්ද හොඳ කියලා. ඉතින් මේක තමයි පිරිමියෙකුගේ කොන්දට දාඩිය දාන කොන්දෙන් හුලං යන කතාව. ඇයි ඔයගොල්ලෝ මොකක් කිව්වත් ඔයගොල්ලෝගේ පෙම්වතිය ඔයගොල්ලෝගේ භාර්යාව මේකට විරුද්ධව තමයි කතා කරන්නේ. ඇත්ත කතාව එයා දැනටමත් මේ තීරණය කරලා ඉවරයි අඳින්නේ මොකද්ද කියලා. ඒ වුණාට ඇවිල්ලා ඉතින් අහනවා. අහුවම අපි හිතමු දැන් එයා අඳින්න හිතන් හිටියේ රතු පාට ගවම ඔබ කියනවා නිල් පාට ගවම නම් හොඳයි නේද කියලා. එතකොට ආපහු භාර්යාවයි ඒ රතු පාටකේ තියෙන වැරද්ද මොකද්ද? රත්තරන් පාටකට මාව ලස්සනට පේනවානේ. ඔයා කැමති නෑ නේද මාව ලස්සනට පේනවාට කියලා. ඔන්න එතකොට ඉතින් පිරිමියා හිතනවා දැන් මට මේ මොන මරාලයක්ද කඩවට. පහුවයට උතුරු දී ගන්නත් බෑ ඉතින්. ඉතින් එතකොට කියනවා ඔව් අස්සේ ඔයා ඒකට ලස්සනයි කියලා. ඒ වුණාට ඔයා දන්නේ නැද්ද? මේක මං ඊට කලින් දවසේ අර අහවල් ගෙදර උත්සවයට ඇඳානේ. ඒ ගෙදරට මේගොල්ලොත් ඔක්කොම ඇවිල්ලා හිටින තුරු මේගොල්ලෝ හිතාමට එක ගවමයි තියෙන්නේ කියලායි කියලා ආයෙ අනිත් පැත්තට කියනවා. ඉතින් මම ඒක තමයි කියන්නේ මේ හරි අමාරුයි ඉතින් ඒගොල්ලොත් එක්ක මේ වගේ ගනුදෙනු කරන්න ඒක නිසා හොඳම දේ තමයි මේ දැන් ඔහොම ප්‍රශ්නයක් ඊළඟ දවසේ අහන්න ආවොත් දැන් හැබැයි මේක කිව්වට වැඩක් නෑ මේ නෝනලා මහතුරු දෙකොල්ලෝ එකට නෙවෙයි කතා අහන්නේ මගේ ළඟට ඇවිත් කියනවා කට්ටිය අපි දෙන්න එකට තමයි මේවා අහන්නේ එහෙම කියලා දැන් එහෙමවත් කමක් නෑ රතු ගවමද නිල් ගවමද කියලා අහන්න ආවොත් ඕගොල්ලොත් ඉතින් මේ කහන පිරිමින්ට පහසු උත්තරයක් තියනවා දෙන්න මං හිතන්නේ දැනටම ඔයා තෝරගත්ත එක තමයි ලස්සන. ඔයා හිතන්නේ මං ඔයා ගැන දන්නේ නැහැ කියලාද? ඒ වගේ මොනවා හරි උත්තරයක් කියන එක තමයි හොඳ. කිසිම වෙලාවක ඍජු පිළිතුරක් දෙන්න යන්න එපා. කෝක කිව්වත් ඒකට අනිත් පැත්තක තමයි ඒගොල්ලෝ කියන්නේ. ඒක තමයි අපේ හැටි, කාන්තාවන්ගේ හැටි. ඉතින් ඒක මේ මම හොඳටම දන්නවා. මං දන්න ගොඩක් අය ওই ප්‍රශ්නෙට මූණ දෙනවා. දැන් ඊළඟට මං අද කතා කරන්න හිතුවේ සමන් දීම ගැන. මට ඒක කතා කරන්න හේතු දෙකක් තියෙනවා. මේ දවස්වල ඉතින් මම රැකියාවට කරන්නේ දැන් සමන් දීමනේ. වෘත්තියක් විදියට ඊට අමතරව මේ පිරිමි සවන් දෙනකොටයි ගෑනු සවන් දෙනකොටයි වෙනස්කමක් තියෙනවා. උගල හිතන්නේ මොනවා කියලා. දැන් පිරිමි ඇත්තටම සවන් දෙන්නේ පිරිම වගේ. කිසි දෙයක් අපිට ඒගලන්ට කියන්න හිතෙන්නේ නැත්තේ ඒකයි. මට සමහරවිට තන ගොඩාක් වෙලාවට ගිරවියක් බකමූණෙක් අසාද බැඳා වගේ තමයි ගෙවල් ඇතුලේ තියෙන්නේ ගෑනු කෙනා මෙහෙම මෙ 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 කතා කරනවා පිරිමි කෙනා හ්ම් හ්ම් ආ හ්ම් ගහන. ඉන්නාස සාන්දිය ඇතුලේ ඒ වගේ දේවල් තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. දැන් අපි හිතමුකෝ දැන් අපිට කතාවක් කියනකොට කියන්නේ කාන්තාවකට කතාවක් කියනොත් දැන් මේ ඊයේ පෙරේදා වෙච්ච කතාව අපි දන්නවනේ. මේ වීඩියෝ එක කරන දවසේ තමයි අර වේල්ල වීදියේ සූට් කේස් එකක් ඇතුලේ ගෑනු ළමයෙකුගේ කවන්දයක්. කවන්දය කියන්නේ හිස සුන් මල සිරුරක් ඉස්සර තනි වචනේ ඉගෙන ගන්න කියනකොට අපි ඉගෙන ගන්නවා. තිබිර හම්බ වෙන්නේ. ඉතින් ඒක ගැන දැන් කාන්තාව කතා කරණේවයි පිරිමි කතා කරණේවයි අද දවසේ ඇතුළත මම පුංචි විශ්ලේෂණයක් කරා. ඒතර ගෑනු අය කතා කරනකොට ඒකේ හරි වෙනස් විදියට කතා කරන අපි දන්නේත් නැහැ. අපි අඳුරන්නේ නැහැ. හැබැයි අපේ හිත හරියට හැංගීම් බර වෙනවා. අයියෝ බලන්නකෝ අනේ අපරාදී අවුරුදු 30යි නේද ගෑනු ළමයාට. අයියෝ රම්බෝ වගේ නේද මේ මිනිස්සයා ඈ. බලන්නකෝ ඇතුළට ගිහින් තියෙන්නේ මේ දෙන්නත් එක්ක ඒුණාට එළියට එනකොට සූට් කේස් කරන් තනියෙන් එන මං හිතන්නේ මරන්න ඇත්තේ මෙතන. දැන් ඔය මගේ ආරලු බූරලු කතා ගොඩාක් එක්ක මේ ආරංචි යනවා. හැබැයි කොහොම වෙතත් මේ ගමන්ම මම මේකත් කියන්න ඕනි කියලා හිතුවා. පස්සේ අඬන්න වෙන පස්සේ පසුතැවෙන්න වෙන සම්බන්ධකම් තියාගන්න එපා. මේ දවස්වල ගොඩක් අය ඇවිල්ලා මගෙත් එක්ක කොහොම දේවල් ගැන කතා කරනවා. ඒ වගේම සමාජයේ ඉස්සරහා ඉතාම යහපත් වෘත්ති මුද රස්සාවල් කරන විදියට පෙනී හිටින කාන්තාව පවා මේ විදිය පුංචි දේවල් වලට රැවටිලා අනවශ්‍ය සම්බන්ධකම් වල රැවටිලා මුළු ජීවිතේම අවුල් කර ගන්නවා. ඉතින් ඒ පේනවා නේද මේක කොයි තරම් බරපතල විදියට බලපාලා තියෙනවද සමාජය ඇතුළේ පිළිලයක් විදියට ගිහින් තියෙනවා. දැක්කණේ මරණයකින් තමයි කෙලවර වෙන්නේ. මොකද හරි ලස්සනට ඒගොල්ලෝ රඟපාන හින්දා මේකෙදි මං කියන්න ඕනේ ගෑනු කැමති ගෑනු අය කැමති කියන්නේ කාන්තාව සාමාන්‍යයෙන් කැමති ඇහෙන දෙයට ආදරය කරන්න. ඒකින්ද තමයි පිරිමිට ගොඩක් බොරු කියන්න සිද්ධ වෙලා තියෙන්නේ. පිරිමි කැමති දකින දෙයට ආදරය කරන්නේ. ඒකින්ද තමයි අපිට සැලොන් ගානේ රස්තියාදු වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඇයි මේ දෙගොල්ලෝ අතරේ ආකර්ෂණය නැත්තම් ඇති වෙන්නේ නැහැ. දැන් අහුන්කන් දීමේදී කොහොමද මේ දෙගොල්ලෝ අතරේ ඇති වෙන වෙනස කියලා අපි බලමු.
දැන් අර සිද්ධියද කියද්දි කාන්තාවකට කියනකොට අර මං කිව්වා වගේ පුදුමය දුක බය හැම එකම ඒගොල්ලෝ පෙන්නන. ඒ කියන්නේ අනේ ඇත්තද අයියෝ නෑ. ඔහොම ගොඩාක් අපි හා හ්ම් කියලා වචන ගොඩක් කියනවා. ඒතර අපි මූණෙනුත් ඒ එක්ස්ප්‍රෙෂන් ඔක්කොම පේනවා. මූණේ මූණේ හැඟීම් ඔක්කොම අපි පෙන්නනවා. පුදුමය දුක බය मूनिंग हैंगिंग पेन्ना पुलवा पिरीमी हेमन मे पिरीमी गाल पिरीम वगे एक मे गैन कमर लदा लुएल भी दिए मे सूट के सकते भी रहती है होया गंडा रोही यार निका एक विधिया एक ताड़ के पिरीम वगे तीन गेदर दी मे तो माई बेनी मत वो किन लोन एक दैंग वो लोन महात्या गेदर एन कटे वो लोग गेदर लाइट गई लाइट नयानी दैम मे ही दान नैनी फैट हुई आनी कोहमद ඉතින් ඔක්කොම ගැලෙන් අර නෝනාගේ ප්‍රශ්න වලට අර යමුකුත් උත්තර දෙන්න යනවා එකයි මං කිව්වේ. ඊට පස්සේ අද නම් පුතා හොඳට විභාගය කරලා ඇවිල්ලා තියෙනවා. දැන් ඉතින් හෙට උදේ ගිහින් බස්සන්නත් එපා. පෙරවටේ ওই වගේ කිසිම මූණෙන් පෙන්නන්නේ නැහැ. මහාන්සියද දැනගන්නත් බෑ. තරහ ගිහින්ද දැනගන්නත් බෑ. හැබැයි ඉඳලා හිටලා මේක වෙනස් වෙන තැන් තියෙනවා. නමුත් සවන් දීමේදී මෙහිම මේ මිනිසුන්ට එහෙම මේවා එකක් තියෙනවා. ගොඩක් කරලා මම හිතනවා පිරිමි මේ විදිහට වැඩි සවන් දෙන එකට කියන්නේ උත්තර දෙන්න බය වෙන්නේ. මං කිව්වේ අර වගේ ඇඟ සීතල කරන ප්‍රශ්න අහන එකට බයයි. අපි මෙහෙමත් හිතමු. මේවා ගොඩක් තියෙනවා ලස්සන්ට ඇලන් සහ බාබ්‍රා කියන මේ ජෝඩුව ලියලා තියෙන පුතේ ගැහණු සහ පිරිමි අතර වෙනස්කම් ගැන කියන ඒවා. මම මේ මේක කියන්නේ අතරම ඒ වගේනුත් මම අදහස් ගන්නවා. මේක කියන්නේ ඒවා කියවන්න වෙලා නැති ඒවා කියවෙන්න පහසුකම් නැති මිනිස්සු ගොඩක් මාව ආහන නිසා ඒගොල්ලන්ට මේක කියලා දෙන්න ඕන නිසා. මහත්ය වාහනේ ලෝගන යනවා. නෝනා එහා පැත්තෙන් යනවා. දැන් නෝනාගේ උපන්දිනේ අද රෑ 12ට ඉතින් මහත්ය හිත හිත යනවා. රෑ 12ට ඉතින් කේක් එකක් ඕඩර් කරලා තියෙනවා. මල් ටිකක් ඒවි හරි එහෙම හිතනවා. දැන් ලංකාවේ විදියට නම් කතා කරලා සුබ පතන. හරි. හැබැයි දැන් මහත්යට ඒ ඇසේ මතක් වෙනවා කාර්කේ සර්විස් එක ළඟයි. එයා ඉතින් හිත හිත යන්නේ කාර්ක ළඟදී සර්විස් කරලා යනකොට අමුතු සද්දයක් ඇහෙනවා රෝදේ. මොකද්ද දන්නේ මේක පංගු ගන්නකොට තමයි මේක ඇහෙන්නේ. ඒ කියන්නේ තැන්නේ යනකොට නම් ප්‍රශ්නයක් නෑ. එයා හිතන්නේ ඕවා. ඒතර එහා පැත්තේ ඉන්න නෝනා සමහරලාට හිත හිත යනවා අපිතුම සමන්ති කියලා. සමන්ති සරතුයි කියලා නිකන් බුරු නම් දෙකක් දාගමු. ඒතර සමන්ති හිත හිත යනවා මෙයා මං ගැන උනන්දුවක් නෑ. මෙයා වෙන දෙයක් තමයි කල්පනා කර කර යන්නේ. අනිවාර්යෙන් කවුරු හරි මෙයාට ඇති නැත්නම් මෙයා මගේ උපන්දිනේ කරන්නේ කොහොමද කියන එක සැලසුමක් කරන්න එපා. ඒව මුකුත් හිතන්නේ නැහැ. ඒකට මහත්ය හිතන්නේ ඇත්තට මේකනේ මේ. හැබැයි සර්විස් එකට යනවා නම් සෙන්ස්ලාද උදේම ගිහිල්ලා සර්විස් එකට වාහනේ දාලා සමන්තිගේ වැඩ ටිකක් කරලා ළමයි ටිකක් ක්ලාස් එකට දාලා ගගා තමයි මහත්ය හිතන්නේ. ඒතර අරයා හිතනවා අනිවාර්යෙන්ම මේ සෙන්ස්ලාද හරි ඉරිද හරි යන ගමනක් ගැන තමයි මෙයා සැලසුම් කරන්නේ. අයියෝ අපරාදී අම්මලා කිව්වා අම්මලා කියන දේ අහන්න නැතුව මට මේ මිනිස්සයා බඳින්න උනානි මම බැන්දානි ඉතින් දැන් කරන්න දෙයක් නැහැ මෙයාගේ හිතේ ඉන්නේ මන්නේ මේ මෙයාගේ හිතේ ඉන්නේ වෙන දෙයක් ඔ අපි හිතන්නේ කොහොමද දැන් උදාහරණයක් විදියට දැන් එකම විදිය එකම හැඩේ ගවුම් දෙස්රක් ගේන වෙලාවලුත් තියෙනවා දැන් අපි හිතමු මේ උපන්දිනේටවත් ගෙනල්ලා තියෙන ඒ ගවුම ඊළඟ උපන්දිනේට ගෙනල්ලා තියෙන ඒ ගවුම ඇයි පිරිමි එක මතක තියාගන්නේ කෝකද ඇයි අර ඇයි අනේ මගේ අර නිල්පාට තිත් තියෙන ගවම කිව්වට හොයලා ගේන්න කිව්වට දන්න දැන් හදිසියෙන් ඉස්පිරිතාල වලට කියපු නෝනලා මේක හොඳටම දන්නවා ගින් කියනවා මහත්යාර අල්මාරියේ තියෙන මගේ නිල් තිත් ගවම ගේන්න කියලා මහත්යාර නිල් තිත් ගවම අරගෙන අනිත් ඔක්කොම වේනවා ඇයි දන්නවද අපේ දෘෂ්ටිය ඇත්තටම අපේ දෘෂ්ටි වපසරිය වෙනස ඒ කියන්නේ මේ අපි මෙහිම වටේට කැරකිලා තමයි අපි බලන්නේ පිරිමි බලන්නේ ඔහොම කෙලින් එක එල්ල. ඒකෝට ඒගොල්ලෝ නෝම අල්මාරිය බලනකොට එක එල්ලේ පේන දේ අරින්න ඔහොම ඔහොම වටපිට බලලා හොයන්නේ ඒගොල්ලෝ කැමති නැබෙන එකක් ඕනේ නැහැ. ඒගොල්ලෝ ෆ්‍රිජ් එක ඇරලා බටර් එක හොයාගන්න බෑනේ. ඒගොල්ලෝ ෆ්‍රිජ් එක ඇරලා ජෑම් එක හොයාගන්න බෑනේ. අපිට වගේ ඒගොල්ලන්ට මෙහෙම බප්පය අර්ධ කවයක් පේන්නේ නැහැ. ඒගොල්ලෝ අර්ධ කවයට හොයන්නේ නැතුව ඒගොල්ලෝ ඉතින් කෝ 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 ගැජනේ මේ තියන්නේ කොච්චර මේ දෙබස ඔයගොල්ලෝගේ ගෙවල් වල ඇහෙනවද කියලා ඉතින් මේ දෙබස ඔයගොල්ලන්ගේ ගෙදරවල මේ ළඟ තියෙන එකවත් තියන්නේ. ඉතින් අර මං කියන්නේ එකයි අර ඒගොල්ලන්ට ජානමය ඒගොල්ලන්ට අර අපිට පරිණාමයෙන්ම ඇවිල්ලා තියෙනවානේ පිරිමි
ගැඹුරට ගැහණු පළලට දකින්නවා කියන එක. ඒ වගේම තමයි සමන් දීම ඇතුළේ හරි තියුණුකම් තියෙනවා මේ කාන්තාවන්ට. ඒ කියන්නේ දැන් අර මම දැක්ක මට හරි ලස්සන වීඩියෝ එකක් ආවා පූසිය. එයාට සුනාමියක් එනවා ඒක ඇහෙන්නේ නැහැ නිදි හොඳටම ගොරව ගොරුනේදී. ඊට පස්සේ භූමිකම්පාවක් එනවා ඒක ඇහෙන්නේ නැහැ හොඳටම ගොරව ගොරුනේදී. අකුණු ගගහ වහිනවා ඒක ඇහෙන්නේ නැහැ හොඳටම ගොරව ගොරුනේදී. එකපාරට හස්බන්ඩ්ගේ ෆෝන් එක රින් වෙනවා. මේ නැගිටලා බලනවා ටක් ගාලා ඒක ඉතින් කියනවා මේ this is my wife කියලා. ඉතින් මේ this is my wife නෙමෙයි මේ හැම වයිෆ් කෙනෙක් මෙහෙම තමයි. ඒගොල්ලන්ගේ සංවේදනාව හරි තියුණුයි Tamanට අවශ්‍ය දෙයට. ඉතින් මං මේ වීඩියෝ එක කරන්න හිතුවෙම මේ වගේ කාරණා දෙකක් මේ දවස්වල තියෙනවා. එකක් මම ඔය කිව්වා අර අද පෙරද සිද්ධ වෙච්ච අර කාන්තාවක් කෑලි වලට කප්පේ බෙල්ල නැතුව කපලා පෙට්ටිය පිටින් ගියේ තියලා එයාත් ඉස්සක බෙල්ල වැලදාගෙන මිය ගියේ එක. ඊළඟට දෙවෙනි එක තමයි මේ අන්තර්ජාල මේ අධ්‍යාපන ක්‍රමය නිසා තරුණ ගැහණු දරුවන් වැරදි පින්තූරු නන්නාඳුනුන් අයට යවලා ඒ පින්තූරය එවනවා කියලා එහෙම නැත්නම් විකුණනවා කියලා බ්ලැක්මේල් කරලා ගැහණු ළමයිව බය කරගත් අවස්ථා ගොඩක් තියෙනවා. මම ඕගොල්ලොන්ගෙන් ඉල්ලන්නේ කැමති තමන්ගේ තරුණ ගැහණු දරුවන් අන්තර්ජාල ඉගෙනුම කරනවා නම් කරුණාකරලා පේන තැනක ඉඳලා කරන්න. මට ඕගොල්ලන්ට කියන්නක් තෝරි දෙයක් තියෙනවා. සමහර වෙලාවට අපි කරන දේවල් වල අගේ අපිට සල්ලි වලින් මනින්න බෑ. මේ තියෙන්නේ ජීවිතේ එපා කියලා හිතපු කෙනෙක් නැවත ජීවිතයට එන්න ඕනි කියලා හිතලා දී මට අරගෙන ආපු තෑග්ගක්. මේක මට ඇත්තටම මුදලින් මේ කියලා නිම කරන්න බෑ. මම මේකේ ලස්සන කවියක් තියෙනවා. කවිය කියන්න ජීවිතෙන් පැන යන්න හිතු හිත එක මිටට ගත් කතාවක්. අහිමි වී ගිය සතුට යලිගෙන දෝතටම දුන් කලාවක්. උණුහුමයි ආදරෙයි බෙදනා මුළු හිතම ඔබේ දයාවක්. සැනසෙන්න ඔබ දැක්කමත් ඇති හිනාවම එක හිනාව. ඒක ඉතින් ඇත්තද කියන්න මන් දන්නේ නැහැ. මේ මගේ ලස්සන පින්තූරෙකුත් එක්ක මෙයා හදලා ගෙනා දුන ගොඩක් මහන්සිලා තියෙනවා නේද ඒකට. ඉතින් මගේ ආසයි ඇත්තටම උදේට මං ඒක බලලා තමයි යන්නේ. මං එහෙම බලන්න හේතුවකුත් තියෙනවා. සමහර වෙලාවට එකම වස්තුව අපිට දෙවිදියකට පේනවා. දැන් උදේ ඉරට තියෙන සැලකිල්ල හැන්දෑවේ බහින ඉරට නෑනේ. එකම ඉරම එනකොට එහෙම නෑනේ. උදේ ඉරයි හැන්දෑවේ ඉරයි අතර වෙනසක් තියෙනවා. මිනිස්සු ඒ තරම්ම බහින ඉරට සැලකන්නේ නෑ නේද. ඉතින් අපි ඒක තේරුම් ගන්න ඕනේ. එකම සමාජයේ ඇතුලේ මම මට අගයක් දෙන අයත් ඉන්න පුළුවන්, මාට අගයක් දෙන්නේ නැති අයත් ඉන්න පුළුවන්. අපිට ඒක වැඩක් නෑ. අපි හරි දේද කරන්න කියන එක තමයි වැදගත් වෙන්නේ. හරි දේ සහ වැදගත් දේ සමාජයට මොකක් හරි කරන්න පුළුවන් දේ, ඒ ටික කරගෙන ඉස්සරහට යන්න පුළුවන් නම් මං හිතන්නේ අපිට ගොඩක් දේ යන්න පුළුවන්. ඒ වගේම නැවත වතාවක් මම ඕගොල්ලන්ට කියන්න ඕනේ මේ අපි YouTube channel එක හරහා, අමාදිසානයක් කියන YouTube channel එක හරහා මේ වගේ දේවල් අරගෙන ඉන්නේ. එදිනෙදා සමාජයේ කාලීන ප්‍රශ්න කතා කරන්න ඕනේ. තව කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ආලය සහ දීගය, එතකොට මේ ගැහැණුවා පිරිමි අතර සමේ වැඩ කරනකොට ඇතිවන වෙනස්කම්, කතා කරනකොට ඇතිවෙන වෙනස්කම්, දැන් ඇහුම් කන්දීමේ වෙනස්කම් නම් චුට්ටයි මම කිව්වේ. ඒක ලොකු වෙනසක් තියෙනවා ඇහුම් කන්දීමේ. ඒක ඇත්තටම සක්‍රීය සවන් දීම කියන එක හරිම වැදගත්. උගලන්ට අපි ආසයි මේ ඇහන දේ. හැබැයි මට සමහ කියන්න ඕනේ අහන දේම දකින දේම හැමතිස්සෙම විශ්වාස කරන්න එපා. ඒකට මම හොඳ කතාවක් කියන්න. ඊයේ හැන්දෑවේ මට එනකොට ගොඩක් මහන්සි. ඒක නිසා මේ ඇපල් ජූස් එකක් වීදුරුවකට දාගෙන බිබී තමයි මම ඔන්ලයින් ආපු කෙනෙකුට කතා කරේ. ඉතින් වීඩියෝ එකක් ඔන් කරා. ඒතර යා මගෙන් අහනවා මිසු හැන්දෑවට කූල් බියර් එකක් එහෙම බොනවා නේද කියලා. ඉතින් ඇපල් ජූස් එක වෙන්නේ ඒ වගේ නේද. වෙලාවට එතන අර ඇපල් ජූස් මේ පැකට් එකක් තිබ්බා හිස්සෙච්ච. මම ඉතින් ඒක පෙන්නවා. මං ඒ වුණාට කල්පනා කරා කෙනෙකුට ඒකත් ඇත්තටම වැරදි විදිහට තීරණය කරන්න පුළුවන්. මං කියන්නේ මං ඒකෙදි අදහස් කරන්නේ නැහැ ඒ සම්බන්ධව මේ වාරණයක් දාන එක මට අදාළ දෙයක් නෙවෙයි. හැබැයි ඉතින් මිනිස්සු තමන්ගේ ඇහෙන් දකින දේ විශ්වාස කරාට ඒක හැම වෙලාවම හරි දෙයක් නෙමෙයි නේද. ඒක නිසා ඒ ගැනත් මේ ගොඩක් අපි හිතන්න ඕනේ. මම අද ඔයගොල්ලන්ට ගෙදර ගෙනියන්න දෙන කතාව තමයි අපි හැමෝම ලියන්නේ එකම විභාගයට වෙන්න පුළුවන්. ඒ වුණත් අපි හැමෝටම එකම විදියට ලකුණු ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි අපේ ජීවිතේ අපි මුණ දෙන ප්‍රශ්න අනිත් කෙනාගේ ජීවිතේ ප්‍රශ්න වලින් කොපි කරන්න ගියොත් අපිට වැරදෙන්න ඉඩ තියෙනවා. අපි දෙන්නටම හම්බ වෙලා තියෙන එකම ප්‍රශ්න පත්‍රයනේ. මේ ප්‍රශ්න පත්‍ර දෙක වෙනස්. ඒක නිසා වෙන කෙනෙක්ගේ ජීවිතෙන් පිටපත් කරගෙන අපේ ජීවිතයට දේවල් අරගෙන ඉන්න බෑ. එහෙමනම් ඇඟ සීතල වෙන කතා අහින්නේ නැති වෙන්න
පරිස්සමෙන් මේ ගමන යන්නේ.